විභාගයකදී කොපි කරන එක නවත්වන්නගත් අපූරු පියවරවල් කිහිපයක් මෙන්න. මේ නරඹන විට ඔබේ පාසල දහස් ගුණයකින් වටිනා බව ඔබට සිතේවි. අංක 1. හිස වටේටම ආවරණය කිරීම. ෆයිල් කවර වලින් ලබාගත හැකි තවත් ප්‍රයෝජනයක් නම් කොපි කරන එක නවත්වන්න ෆයිල් කවර දෙකක් හිසට දෙපැත්තෙන් සවි කිරීමයි. මේ තරමක් අමුතු ක්‍රියාවක් වුණත් කොපි කරන එක නැවැත්විය හැකි ඵලදායීකමයකි. අංක 2. පූර්ව අසල දුරකථනය තබන්න. ස්මාර්ට් දුරකථන වලට ස්තුතිවන්ත වෙන්න ඕනෑම විභාගයක් පහසුවෙන් ජය ගන්නට පුළුවන්. ඒ වගේම එය පහසුවෙන් සංගවා තබා ගැනීමටද හැකියාව තිබෙනවා. අන්න එම හේතුව නිසාම තමයි සෑම සිසුවෙකුගේම නම සිරස්සතට පූර්වයේ සටහන් කොට අදාළ නම ඇති තැනින් දුරකථනය තැන්පත් කර තිබෙන්නේ. විභාග ශාලාවට ඇතුළු වෙන විට සෑම සිසුවෙකුම තම දුරකථනය එහි තැන්පත් කර යුතුයි. අංක 3. පියාඹන ගුරුතුමා. සිසුන් කොපි කරන එක නවත්වන්න නම් ඔවුන් දෙස හොඳ අවධානයකින් පසුවිය යුතුයි. නමුත් සිසුන් ගණන වැඩි වෙනවත් සමගම එය දුෂ්කර දෙයක් බවට පත්වෙනවා. නමුත් මෙම ගුරුවරයා සතුව සාර්ථක විසඳුමක් තිබුණා. එනම් මුස්ව සෑදූ ඉනිමගක් සහිත යකඩ පුටුවකට නැග විභාග ශාලාවම එකවර නිරීක්ෂණය කිරීමයි. අංක 4. යකඩ හඳුනා ගන්නා උපකරණ. සිසුන් එකිනෙකාගෙන් කොපි කිරීම විශාල ගැටලුවක් වී තිබෙනවා. තාක්ෂණයේ දියුණුවත් සමග එය තවත් දරුණු තත්ත්වයකට පත් වී තිබෙනවා. එම නිසා ඇතැම් විශ්වවිද්‍යාල විසින් ගුරුවරුන්ට යකඩ හඳුනා ගැනීමට උපකරණ ලබා දී තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එම උපකරණයට ස්තුතිවන්ත වෙන්න නවීන තාක්ෂණික උපකරණ සංගවා තබා ගත නොහැකි. අංක 5. ඩ්‍රෝන් යානාවන් වලින් නිරීක්ෂණය කිරීම. බෙල්ජියම් වල තෝමස් මෝ පාසලේ ගුරුවරුන් විසින් කොපි කිරීම වැළැක්වීම සඳහා නවීන තාක්ෂණයේ උපරිමයෙන් භාවිතා කර තිබෙනවා. සිසුන් විභාගයට මුහුණ දෙන විට කැමරාවන් සහිත ඩ්‍රෝන් යානාවන් සිසුන් අතර කැරකැවෙමින් සියලු දේ නිරීක්ෂණය කරනවා. ඒ වගේම එම කැමරාවන් විසින් ඡායාරූප සහ වීඩියෝ ගුරුවරුන් වෙත යවනු ලබනවා. මෙම යානාවන් වල ධාවන කාලය විනාඩි 15ක් පමණයි. ඒවා නිවැරදිව භාවිතා නොකළොත් සිසුන්ගේ හිස මතට කඩාගෙන වැටෙන්න උනත් පුළුවන්. අංක 6. ක්‍රීඩා පිට්ටනියක විභාගයේ පැවැත්වීම. චීනයේ හ්යුබෙයි ප්‍රදේශයේ පාසලක සිසුන් සංවිධානාත්මකව කොපි කරන බව හෙළි වී තිබුණා. ඊට විසඳුමක් වශයෙන් ගුරුවරුන්ගත් පියවර මෙන්න. විභාග ශාලාව කුඩා එකක් නම් කොපි කිරීම තවත් පහසුයි. ඊට විසඳුමක් වශයෙන් විභාගයේ විශාල ක්‍රීඩා පිට්ටනියක එලිමහනේ පැවැත්වීමට තීරණය කළා. එකිනෙකා අතර පරතරයේ ඉතාමත්ම වැඩි නිසා කිසි ලෙසකින්වත් කොපි කළ නොහැකි. බිම වගේම උඩහිඳගෙනත් ගුරුවරුන් විසින් එම සිසුන් නිරීක්ෂණය කර තිබුණා. අංක 7. ඉන්දියානු හමුදාවේ විභාගය. මෙය නම් අන්තයටම ගිය කොපි කිරීම වැළැක්වීමේ ක්‍රමයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අපේක්ෂකින් කොපි කිරීම ඉන්දියානු හමුදාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වුණා. එම නිසා එය වැළැක්වීමට බරපතල පියවර ගන්නට ඔවුන්ට සිදු වුණා. විභාගය සඳහා පැමිණි අපේක්ෂකයන් සියලු දෙනාට තමන්ගේ ඇඳුම් ගලවා ඉවත් කරන්නට සිදු වෙනවා. එපමණක් නොවේ, යට ඇඳුම් පවා ගැලවීමට සිදු වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ඔවුන් පිළිතුරු සටහන් සහ තාක්ෂණික උපකරණ වැනි දේ සංගවාගෙන සිටිනවා නම් එය පහසුවෙන්ම සොයා ගන්නට පුළුවන්. ඒ වගේම ඔවුන්ට විභාගය සඳහා මුහුණ දීමට සිදුවන්නේ යට ඇඳුමක් පමණක් පැනඳගෙනයි. විශාල පරතරයක් සහිතව බිම හිඳගෙන විභාගයට මුහුණ දෙන නිසා කොපි කරන්න තියා හිතන්නවත් බෑ. අපේක්ෂකයන් පවසන්නේ යට ඇඳුම පමණක් පැනඳගෙන බිම හිඳ ගැනීම ඉතාමත්ම අමහිරි අත්දැකීමක් බවයි. ඔබ සිතන විදියට මේ අතරින් සාර්ථකම ක්‍රමය කුමක්ද? ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්බෝත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.